शुभ दवसा क्यारने इतिंग अपि याद हदाने बैटरी इंडिकेटर का इतिंग अपि बालमु कोहम दादा अपि मेक हदा गाने कियला इतिंग यारने अपिट मेक अवश्य वेनवा एक कोल एलईडी देख कोई कह एलईडी एक कोई रातो एलईडी एक कोई इतिंग मेक वेलट कमती कलर्स वाली गंड बोलवा ඊට පස්සේ එකයිකේ රෙසිස්ටර් හතර ගොත් අපිට මේකට අවශ්‍ය වෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේක අද හදාගන්නේ කියලා. යාළුනේ මම මේ LED බල්බ් අරගෙන කලින්ම මේ විදිහට අඬුවක් භාවිතයෙන් නමා ගන්නවා. මේ විදිහට දෙපැත්තට හිටින්න නමා ගන්නවා. මේ විදිහට නමාගෙන මේක මම මේ විදිහට කපා ගන්නවා මේ විදිහට මම මේ ලයිට් හතරම හදා ගන්නවා හරියන්නේ මම LED ලයිට් හතරම මේ විදිහට දෙපැත්තට නමලා කපා ගත්තා දැන් අපි මේක පාස්ස ගන්න කොහොමද කියලා බලමු හරියන්නේ अभी पास गमु अभी रतु बाल्बेगे धनाग्रेट कह बाल्बेगे ऋणाग्रे हिटिंद तमय पास गाने ईट पासे कह बाल्बेगे धनाग्रेट कोल बल्ब के ऋणाग्रे हिटिंद तमय पास गाने ईट पास ईलंग कोल बल्ब का मेके दानाट मे बल्ब के ऋण हिटिंद तमय पास गाने एक आलने मेतीन बाल्बेगे ऋण रतु बाल्बेगे ऋण मेतीन रतु बाल्बेगे धन मेतीन कह बाल्बेगे ऋण मेतीन कह बाल्बेगे धन एक ऋण धन ऋण धन ऋण धन ऋण धन विधि उत्तम पास गाँट पास अभी मेद पीन टिकट वन के रेजिस्टर पास गाँव हरियाणे मंगीट पास वन के रेजिस्टर कर मेके मेदट पास गना मे आकार मिथन टेकाय मिथन टेक कोई मिथन टेक कोई ඊට පස්සේ කොනට 1k රෙසිස්ටර් එක පාස ගන්නවා हरियाणे अभी पास मे हतर इकटे करना मे आकार मे हतर वाला मे विद्यट इकटे करगा हरियाणे पास गमु
හරි යන්නේ අපි මේකේ දැන් බැටරියට සම්බන්ධ කරන වයර් දෙක සම්බන්ධ කරගමු. ඉතින් මේකේ මේක තමයි ධන වෙන්නේ. මේක ඍණ විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේකට මම ධන වයර් එකත් සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ උඩ වයර් එක ඍණ විදියට තමයි සම්බන්ධ කරගන්නේ. हरियाणा එතකොට මේක ධන මේක ඍණ. ඉතින් අපි දැන් මේ දෙකට බැටරිය සම්බන්ධ කරලා බලමු කොහොමද ඉන්ඩිකේටරේ පෙන්වන්නේ කියලා. ඉතින් මං කලින්ම මේ 4 වෝල්ට් බැටරියට මේක සම්බන්ධ කරනවා. එතකොට ඔයාලට පේනවා මේකේ තදටපත් වෙනවා රතු වෙලීඩි එක, මේක ලාවටපත් වෙනවා කහයි ලීඩි එක. ඉතින් අපි බලමු මල්ටිමීටරයක් තියලා කීයද මේ බැටරියෙන් එන්නේ කියලා. හරියන්නේ බලමු. ඔව් මේකෙන් වෝල්ට් 4ක් එනවා. ඉතින් වෝල්ට් 4ට තමයි මේ කහල් ලීඩියක ලාවටයි මේ රතු වෙල් ලීඩියක තදටයි පත් වෙලා තියෙන්නේ. අපි දැන් මේකට 6 වෝල්ට් බැටරියක් දාලා බලමු මොකද වෙන්නේ කියලා. හරියන්නේ දැන් මං ගාව තින්නේ 6 වෝල්ට් බැටරිය. ඉතින් මම දැන් මේකට මේක සම්බන්ධ කරගන්නවා. දැන් පේනවද දැන් මේකේ රතු වෙල් ලීඩි එක දීතිමත් පත්තු වෙලා ඒකම කහයි ලීඩි එක දීතිමත් පත්තු වෙලා ඒ කියන්නේ මේක 6 වෝල්ට් 6 වෝල්ට් වලට මේ දෙකම දීතිමත් පත්තු වෙනවා. ඒ කියන්නේ ඊළඟ බල්බ් එක 9 වෝල්ට් ඊළඟ එක 12 වෝල්ට් ඒ කියන්නේ 3 6 9 12 විදිහට තමයි මේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. දැන් අපි මේකට 12 වෝල්ට් දීලා බලමු මේ හතරම පත් වෙනවද කියලා. හරි ගල්නේ මම මේකට 12 වෝල්ට් දෙනවා. ඔව් දැන් LED ලයිට් හතරම පත් වෙලා තියෙන්නේ. ඔව් දැන් 12 වෝල්ට් දීලා තියෙන්නේ. LED හතරම පත් වෙලා පේන්නේ නැහැ මේකේ LED වැඩි හින්දා මම ලයිට් එක පොඩ්ඩක් ඔෆ් කරන්න. මේ ලයිට් හතරම පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 12 වෝල්ට් වලට ලයිට් හතරම පත් වෙනවා. එතකොට බැටරිය බැහැලා නම් මේක 9 වුණාම එක බල්බයක් අඩු වෙනවා. 6 වුණාම බල්බ් දෙකක් අඩු වෙනවා. 3 වෝල්ට් වුණාම එක බල්බයක් විතර වැඩ කරනවා. ඉතින් මම මේක 9ට අඩු කරලා බලන්න. එතකොට මේ බල්බ් එක නිමිනවද කියලා. හරියන්නේ දැන් තියෙන්නේ 9 වෝල්ට්. එතකොට ඔයාලට පේනවා LED 3ක් පත් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ එක LED එකකින් වෝල්ට් 3ක් ඊළඟ දෙකක් වෙද්දි 6ක් 3ක් වෙද්දි 9ක් 4ක් වෙද්දි 12ක් විදිහට තමයි මේ ඉන්ඩිකේටර් එක වැඩ කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට මේ පරිපථය ගොඩනගලා බැටරිය එක චාර්ජ් වෙන ආකාරය බලාගන්න පුළුවන්. වෝල්ටියතාවය කොහොමද බැටරිය ආරෝපණය වෙලා තින්නේ කියලා. ඉතින් යන්නේ අදට වීඩියෝ එක ඉවරයි. ඉතින් සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් අපේ channel එක අපේ ඉලෙක්ට්‍රොනික් ඉතින් දැන්මම සබ්ස්ක්‍රයිබ් කරලා මේ වගේ වෙනස් වීඩියෝ ඉදිරියට නරඹන්න එකතු වෙන්න. ඉතින් අදට ගිහිල්ලා එන්න යන්නේ. සුබ දවසක්.